මිලියන ගණනක් ජනතාව තමන් පෙරල ප්‍රශ්න වලින් ගැලවෙන්න තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න විශාල අරගලයක් කළා. ඒ අරගලයේ ප්‍රතිඵලයක් ඇට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට රට දාලා යන්න වුණා. ඉතින් මේ අරගලයේ කලේ ජනතාව ජනතාව ඉස්සරහට මේ ජනතාවගේ අරගලයේ තිබු නිසා මේ වෙනකොට අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ දඬුම්කරු වසන්ත මුදලිගේ ඒ වගේම සිරිදම්ම හඳුරු අශාන් මෙගොල්ලන්ව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට තමයි අත්අඩංගුවක් තියෙන්නේ. එතකොට මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට අත්අඩංගුවකට ගැනීමට තමයි විරෝධය පළ කරලා අද දවසේ මේ අරගල කරුවන් මර්ධනය කිරීමට දෙව මේ උද්ඝෝෂණ ව්‍යාපාරේ සංවිධාන වෙලා තිබුණේ. එතකොට අපි දන්නවා කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් මේ අරගලය තුල නැහැ. කිසිදු වක්වක් ගල්ගෙඩියක් පොලු කෑල්ලක් මෙතන නැහැ. මේ සම්පූර්ණයෙන්ම ජනතාවගේ අරගලයක්. අපි දන්නවා දිගින් දිගටම රටේ කියන දෙයක් තමයි දේශපාලන හේතු මත ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත භාවිතා කරන්න එපා කියලා. අපි දන්නවා පෞගිය කාලෙත් දේශපාලන හේතු වලට සදා තමයි ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරේ. දැන් මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පරිහරණය කරන්න එපා කියලා අපි දන්නවා ගිය අවුරුද්දේ යුරෝප සංගමය පැහැදිලිවම කියලා තියෙනවා. වගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කියලා තියෙනවා මේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරන්න එපා කියලා. මේ යල්පැන ගිය නීතියක් නැති පනතක් මේක. කිසි ලෙසකින් නීතියානුකූල නොවන ලෙස මේ රඳවගෙන ඉන්නේ මේ ශිෂ්‍ය නායකයෝ. ඒ නිසා වහාම මෙයයි නිදහස් කරන තමයි මේ උද්ඝෝෂණය කරේ. ඒ උද්ඝෝෂණයත් සාමකාමී උද්ඝෝෂණයත් පාර දුන්නා. අපි තමයි පාර දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 1 වගන්ති උල්ලංඝනය කිරීමක්. ඒ වගේම අපි දැන් අද දවසෙත් මේ උද්ඝෝෂණය පාර දුන්නා. දැන් මේ වෙනකොටත් මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන සාමික කේන්ද්‍රයේ වට කරගෙන ඉන්න පොලිසිය जनता දේශීයවත් ජාත්‍යන්තරවත් දතෑකි සියලු පියවර ගන්නලා ඒක අපි අවධාරණය කරලා කියන්න කැමතියි.